सुबह मध्याह्न को बेकवाने स्वाधीन रूपवाहिनी मध्याह्न प्रधान प्रवृत्ति विकास समगाय प्रथम प्रवृत्ति शिरास्थल එජාපේ 99 කගේ සමාජිකත්වයේ අත්හිටවන්න එපා කියු ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි. කරුණාගේ ප්‍රකාශය ගැන වහාම පරීක්ෂණ අරබන්න වැඩ බලන පොලිස්පතිගෙන් CID ට උපදෙස්. ලෝකුරා කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂ 90 ඉක්මවයි. නව දිල්ලියේ සුකොබෝකි හෝටල් 25ක් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන බවජයි. देशीय प्रवृत्ति एक्सत् जातिक पक्ष सामाजिकवे पक्ष सामाजिक अत्टवीमट एम पक्षे कृत्याधिकारी मंडल अति तीरणय क्रियात्मक किरीम बलक्वालमीन वारण नियोगक निकुत्म कोलब दिशा अधिकरण प्रतिक्षेप कला पक्ष नायक अनिल विक्रम सिंह सह उपनायक रवि करुणानायक महत्ट नोतीसद निकुत्ण तमन एतलु पक्ष सामाजिक अणु नवदेनकुगे सामाजिकत्वे अहिमिकर बवट बिम पेमिनील इदिरिपत्करतिबुने हिटपु मंत्री रंजित मद्दुमबंडार महताय तीरणे प्रकाशयट पत्करमिन कोलंब दिशा विनिसुरु अमाली रणवीर महात्मिय विवृताधिकरणे प्रकाश कले मेवनि वारण नियोगयक इल्लुम किरीमेदी पेमिनील करु सत्य करुणु ए आकारेन्म अधिकरणे हमुवे हेलिदरव कले युतु बवयि එහෙත් මෙහිදී පැමිණිලි කරු සිද්දිමේ කරුණු යටපත් කරමින් අදාළ වාරණ නියෝගය අයද සිට ඇති බවයි ඇය පෙන්වා දුන්නේ. ඒ අනුව එම වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවද විනිසුරු වරිය සඳහන් කළා. කෙසේ වෙතත් නඩුව ජූලි මාස 27 වනදා යලි කැඳවීමට නියම කළ දිසා විනිසුරු වරිය අදාළ පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ උපනායක රවි කරුණානායක යන මහත්වරුන්ට නොතිසි ද නිකුත් කළා. අද සිට සති දෙකක් ඇතුළත විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ලේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ වහලේකම් හිටපු මන්ත්‍රී අකිල විරාජකාරියවස මහතාටද අධිකරණය නියම කළා. පැමිණිලිකාර රංජිත් මතුමබණ්ඩාර මහතා පවසන්නේ තමන් ඇතුළු පිරිසක් සමගි ජනබලවේගයේ නැමැති සන්ධානයකින් නාම යෝජනා බහර දීමෙන් පසු සිය පක්ෂ සමාජිකත්වයේ අත්විටුවා විනය ක්‍රියාමාර්ග ගැනීමට වග උත්තරකරුවන් තීරණය කළ බවයි. අදාළ සන්ධානය ස්ථාපනය කළේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේගත් තීරණයකට අනුව බැවින් ඒ තුළින් තමා ඇතුළු පිරිස එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර නැති බව මතුමබණ්ඩාර මහතා කී පැමිණිල්ලේ සඳහන්. ඒ හේතුවෙන් තමන් ඇතුළු පිරිසට විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීන්දුව නීතියට පටහැනි බවට ප්‍රකාශ කොට තම පක්ෂ සමාජිකත්වයේ අත්විටුවීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වාරණ නියෝගය ක්‍රියාත්මක කරන ලෙසටයි ඔහු ඉල්ලා තිබුණේ. මෙහි වග උත්තරකාර අකිල විරාජකාරියවස මහතා සිය විරෝධතා මගින් අධිකරණයට දන්වා තිබුණේ සමගි ජනබල වේගයේ නැමැති පක්ෂයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය කිසි විටකත් අනුමැතිය කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරදරන් විසින් සිදු කරන දෑ කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස් ප්‍රතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා. LTTE සංවිධානයේ සමාජික වශයෙන් සිටි සමයේදී කරුණා අම්මාන් විසින් කළ බව කියන අපරාධ පිළිබඳව පසුගිය දිනක ඔහු මෙම ප්‍රකාශය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. කොරෝනා වසනියත් සමග විදේශගත ශ්‍රී ලංකිකයන් දිනට රැගෙනා ගැනීම මේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මකයි. මෙයට තේ අද දිනේදී විදේශගත ශ්‍රී ලංකිකයින් පිරිසක් දිවයිනට පැමිණියා. ඉන්දියාවේ සිට පැමිණි මෙම පිරිසට ශ්‍රී ලංකිකයින් 230 දෙනෙකු ආයත්. ස්වාමින් වහන්සේ කිහිප නමකද ඒ අතර වුණා. උදෑසන 6:30ට මෙම පිරිස දිවයිනට ළඟා වූයේ එයා ඉන්දියා ගුවන් සේවයට ආයත් යානයකිනුයි. ගුවන්තොටුපළේදී මා සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.
හෙරොයින් කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 527ක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. රඹුක්කන කෑගල්ල මාර්ගයේ දුම්රිය හරස්පාර ඉදිරිපිට බස් නැවතුම් පලාසලදී මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගේ අත්අඩංගුවට ගැනුණේ. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසියයි වැටලීම සිදු කළේ. ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. සැකකරුවන් රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් අද දින කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසියේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේ අතර හෙරොයින් මත්කුඩු සමග සැකකරුවෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 26 හැවිරිදි මෙම සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි කරුවේ. ඔහු අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ගල්කිස්ස පොලිසිය පවසන්නේ. මේ අතර රත්මලාන ප්‍රදේශයේදීද මද්‍රව්‍ය වැටලීමක් සිදු කෙරුණා. එහිදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 500ක්ද සමගයි. රත්මලාන ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගම මැතිවරණ කොට්ටාසයේ විහාරස්ථාන කිහිපයක සංචාරයක නිරත වුණා. රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගම සුගත බිම්බාරාමයට පැමිණියා. ඉන් අනතුරුව ගොඩගම කෙත්තාරාම විහාරස්ථානයේ සහ මේගොඩ සිසුමනාරාමයේද ඒ මහතා සංචාරයක නිරත වුණා. විහාරාධිපති ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමටද රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. රබී කරුණානායක දයාගමගේ යන හිටපු මන්ත්‍රීවරුන්ද මෙම සංචාරයට එක්ව සිටියා. බද්දේගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක් වුණා. පාක්ෂිකයන්ගේ ඉල්ලීම මත මෙම තීරණය ගත් බවයි බද්දේගම ආසන බල මණ්ඩල නියෝජිත සමුළුවේදී ඒ මහතා කියා සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපට කරපු අවසාන ජවනිකාව මගේ නාමෝජනාව අවලොම් කිරීම ඒ වෙනුවෙන් කතා කරන්න පිටකොන්දක් තිබුණ නැති ලේකම්ලට සභාපතිලට දේශපාලන මණ්ඩලයට තවදුරටත් අපි කටයුතු කළ වැඩක් නැහැ. මේ පක්ෂයේ උපලේකම්වරයෙක් කැඩියට කටයුතු කළ වැඩක් නැහැ. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ මැතිවරණය ශක්තිමත් කරන්න පුළුවන් අපේක්ෂකයින්ට වැඩ කරන්න අපි කටයුතු කරනවා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් හදමු. ඒකට අවශ්‍ය ඕන දෙන ගිහිල්ලා එතුමා වෙනුවෙන් වැඩ කරන්න ලෑස්ති. ගත වූ දින දෙක තුළ මෙරටින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය අංශය පවසනවා. මෙවැනි විට මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 1950ක්. ඉන් 1498 දෙනෙකුම සුවය ලබා පිටව ගොස් තිබෙනවා. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 441ක් පමණයි. කොරෝනා ආසාදිනී වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ නාවික හමුදාවේ 12 දෙනෙකු සුවය ලබා පිටත්ව ගියා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සමාජිකින්ගේ සංඛ්‍යාව 785ක්. සුවේ ලබන සංඛ්‍යාව සීග්‍රින් ඉහළ යාමත් ආසාදිතින් හමු නොවීමත් ඉතා යහපත් තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ. මේ අතර කොරෝනා මර්ධනීට කැපවීමෙන් සේවය කළ හෝමාගම කොට්ටාෂයේ රජ නිලධාරීන් කලාකරුවන් හා මාධ්‍යවේදීන් ඇගේමේ උත්සවයක් ගොඩගමදී පැවැතුණා. සුරකිමු ලංකා ග්‍රාමීය ප්‍රජා පොලිස් කමිටුව හා සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනමයි එය සංවිධාන කර තිබුණේ. උත්සවයේ පැවැතුණේ නියෝජ්‍ය පොලිස්පති එච්.එච්. චූලසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ලෝපුරා කොරෝනා ආසාදිත කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන් මරණයට පත්වීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව එංගලන්තයේ ජෝන් හොප්ස්කින් විශ්වවිද්‍යාලය මගින් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි කරගෙන තිබෙනවා. ඉතාලිය චීනය වැනි රටවල කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන් වැඩි වශයෙන් වෛරසයට ගොදුරු වී ඇති අතර ඔවුන් මරණයට පත්වීමේ ඉහළ අවදානමක් පවතින බවයි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ මේ වන විට ලෝපුරා 951,398 දෙනෙකුට ආසාදිනී වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 48,41,935ක්. වෛරසයේ ආසාදිනී හේතුවෙන් මරණ 670,795ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසයේ ව්‍යාප්තව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඉන්දියාවේ දිල්ලි නුවර සුඛෝපභෝගී හෝටල් 25ක් කොවිඩ් ආසාදිතින්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන බවට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. ආසාදිතින්ගේ සංඛ්‍යාව දිගින් දිගටම වර්ධනය වීමත් සමග රෝහල්වල ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති වීම මේට හේතු වී තිබෙනවා. ඒ අනුව බරපතල නූරතත්වයේ සිටින ආසාදිතින් හට මෙම මධ්‍යස්ථාන වලින් ප්‍රතිකාර කරනු ලබනවා. ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 426,910ක් වන අතර මරණ 3,703ක් සිදුව තිබෙනවා.
කොවිඩ් මරණ 50,000 ඉක්මවා යන පසුබිමක සංචරණ සීමා ඉවත් කරන ලෙස ඉල්ලා බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සිනාරෝගේ ආධාරකරුවන් නැවතත් විරෝධතා ආරම්භ කර තිබෙනවා. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් රැකියා සඳහා වාර්තා නොකිරීමෙන් වෛරසයේ ඉක්මවාගේ දරුණු බලපෑමක් රටට ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඊයේ දිනේද ඉහළම දෛනික මරණ සංඛ්‍යාවක් බ්‍රසීලින් වාර්තා වූ අතර නව ආසාදිතින් 16,851 රටින් වාර්තා වුණා. දෛනික PCR පරීක්ෂණ ධාරිතාව අඩු කරන ලෙස තමගේ පරිපාලන නීති දැනුම් දී ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔක්ලෝමාහි පැවති රැලියකදී දැනුම් දී තිබෙනවා. එම රැලියට ඉතාමත් සීමිත පිරිසක් සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ. රැලියට සහභාගී වීමෙන් අනතුරුව යමෙකු ආසාදිතයෙකු වූයේ නම් සංවිධායකින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එළඹීමට නොහැකි වන අයුරින් පොරොන්දු පත්‍රයක් අත්සන් කර ගැනීමටද ඔහු කටයුතු කර තිබුණා. තවද චීනයට නැවත චෝදනා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ චීන සටන් ක්‍රමයක් වන කුන්ෆු ලෝපුරා බෙදා හැරියාසේ කුන්ෆ්ලූ ලෙස කොරෝනාවද ලෝපුරා පතුරුවා ඇති බවයි. එක්සත් ජාතික පක්ෂ අර්බුදය සහ MCC ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. සජිත් එහෙම තේරෙන්නේ නැති දේවල් ගොඩාක් තියෙනවනේ. එයා තාම හුඟක් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නත් දැන් වයසකුත් නැහැ. ඉගෙන ගන්න තිබ්බ කාලේ එයා ඉගෙන ගත්තේ නැහැ. ඒක නිසා තමයි ඔහු අපේ පරිපූර්ණ ඇස්තමේන්තුවට එකඟ වුණේ නැත්තේ. ඒ ඇස්තමේන්තුව දැන් මේ බිලියන 600ක රටේ මිනිසුන්ට ආණ්ඩුව ණය වෙලා තියෙන ඒවා ගෙවන්න. ඒ ණය උනේ මහින්ද රාජපක්ෂවත් ගෝඨාභයවත් නෙවෙයි. ඒ ණය උනේ රනිල් වික්‍රමසිංහලා මෛත්‍රීලා. එයන් තව එකක් තේරෙන්නේ නැහැ මේ පක්ෂේ දෙකට කැඩිලා. තමුන් ඉන්නේ මේ කෑල්ලක් එල්ලගෙන. මේ රටේ සාම්ප්‍රදායික ලිබරල්වාදී පැරණිම දේශපාලන පක්ෂේ ඔහු දෙකට කඩලා දානවා. මාව නඩු දාලා අයින් කරලා දාලා මගේ දේශපාලනේ ඉවර කරලා දාලා පාර කැපුවේ ඔය වජිරබේ වර්ධන ළම තමයි. එක්සත් ජාතික පාක්ෂිකයෝ 99%ක් ඉන්නේ සමගි ජන බලවේගයත් එක්ක. මේ තින බයට තමයි විනය පරීක්ෂණ දාන්නේ නඩු දාන්නේ. Tamanට දැන් මේ වෙලාවේ ජනමතයක් නැහැ කියලා දන්න නිසා බලහත්කාරයෙන් ඡන්ද ගැනීමක් තමයි මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය සිද්ධ කරන්නේ. මේ දුරකතනෙන් තරඟ කරන බෝ අය දුරකතන හින්දම අමාරු වෙටිච්ච අය රංජන් රාමනායකලා හිරුනිකා පේමචන්ද්‍රලා හරිම් ප්‍රනාන්දු ඇමතුමාලා දුරකතන හින්දම නැස්තාවශේෂ වෙච්ච කට්ටිය පැරණි එක්සත් ජාතික පාක්ෂිකයින්ට අද සිදු වෙලා තියෙනවා අලියවත් දුරකතනෙවත් අමතක කරලා පොහට්ටුවට ඡන්ද දෙන්න එක්සත් ජාතික පක්ෂය 2015 අගෝස්තු මාසේ මේ රටේ ජනතාව බලයට ගෙනාවා. ඒ බලයට ගෙනාවු ජනතාවගේ ඕම නැ එපාකම් ඉෂ්ට කරන්න බැරි වුණා ඒගොල්ලන්. එහෙනම් ඒගොල්ලන්ට ආණ්ඩු කරන්න බෑ. එහෙනම් ඒගොල්ලෝ බලය ඉල්ලන්නවත් සුදුසු නැ. අපි තමයි විපක්ෂයක දැවැන්තම කාර්යභාරය කරේ. රනිල් වික්‍රමසිංහ නමට හිටියේ, සජිත් ප්‍රේමදාසලා නමට හිටියේ. කරපු අරගලයක් නැ. ලක්ෂ 70ක් ගෝඨාභය ජනාධිපතිතුමාට ඡන්ද දීපු ඒ ඡන්ද ටික ස්ථාවර තැන්පතුවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ ස්ථාවර තැන්පතුව එහෙම්මම තියෙනවා. අලියා කෑල්ලක ටෙලිෆෝන් එක කෑල්ලක 100%ට වෙච්ච දෙයක් නැහැ. ඉස්සර තිබුණේ සීනුවනේ. දැන් සීනුව අයින් කරලා අපි හැමෝටම ඒගොල්ලෝ මාලිමාව අරන්. ඒකට හේතුව තමයි සීනුවේ මැද කෑල්ල හැලිලා. මේ ගමේ ඉන්නවා සමහර UMP කාරයෝ. ඒකගේ අම්මව තාත්තව ඔප්පුවක් හදලා වික්කත් උ UMP ම තමයි. JVP කාරයෝත් දුන්නේ ඉරිසියාවේ පැලනවා. හැබැයි එහෙම නැති මේ රටට ආදරේ කරන JVP සහ UMP මිනිස්සු මෙවර ඡන්දය දෙන්නේ ගෝඨාභය මහත්තයාට. ජනවාරි 8 වෙනිදා ආණ්ඩු ආවේ. පෙබරවාරි බැඳුම් කරේ දාගත්තා ළෙඩේ. අපි බැඳුම් කර නිසා නේද අපි ආපස්සට ගියේ. එදා ඉඳලා මෛත්‍රීපාලයි රණිලුයි නයාමුගඩියා වගේ. අපි ආණ්ඩු හදනවා. මේගොල්ලෝ ආණ්ඩු නැති කරගන්න. ඉතින් මෙහෙම යන්න පුළුවන්ද? ඉස්සරහට අරන් දුන්නත් ඔච්චරයි. එක්සත් ජාතික පක්ෂය අද කෑලි දෙකක් විදියට ඉල්ලනවා. රිසාඩ් බදුදීන් මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අද එම පක්ෂයේ පෙරමුණක් හැටියට ඡන්ද ඉල්ලනවා. ජනතා විමුක්ති පෙරමුණ තමතරව තවත් කැපී පෙනෙන පක්ෂයක් හැටියට ඡන්ද ඉල්ලනවා. මේ පක්ෂ අතරින් අපි කවුද? මෙතෙක් වසර 72කට අධික කාලයක් නිදාස ලැබලා ගෙවිච්ච කාලය තුල අපේ රටට අත්පත් කරගන්න බැරි වෙච්ච නිදාස අපේ රටේ හැබෑ හුරුමකාරයන්ට ලබා ගන්න අවශ්‍යව තිබිච්ච අයිතිය සඳහා තමයි අද අපි නැගිටලා තියෙන්නේ. තිහැලිර එක යෝජනාවක් යටතේ අපේ රටේ බරපතලම පාවා දීම කරන්න තීන්දුව ගනිද්දි අත උස්සපු උදවිය. ඒ වගේම සිංගප්පූරු ගිවිසුම හරහා ඇතිවෙන ඒ බරපතල හානිය ගැන කතා කරද්දි ඒ අත උස්සපු ජනතාව පිළිගන්නේ නැති විපක්ෂයක් ඔවුන්ට නැති පිළිගැනීමක් ඇති කිරීමට මේ MCC ගිවිසුමක් නැවත කරලියට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ ආදේශපාලනයේ පරාජිතයන්ගේ සහ බංකොලොත් වෙනාගේ මත හැටියට තමයි අපිට කියන්න තියෙන්නේ. වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කාලේ
मिलेनियम चैलेंज कॉर्पोरेशन कार्यालय तिबुने अरलियगह मंदिरे इकोनो बलनवा कोहोमेन हरी मेक क्रियावट नंबगन्न मोकद रणिल विक्रमसिंहत एक्क पलवेनी गिविसुम अस्सम करला तियेन निसा දැන් මේක කෙරෙන්නේ නැති බව දන්න හන්ද ජනතා විමුක්ති පෙරමුණේ 103 දේශපාලන ඇම්බැක්ටෝ ටික කියනවා දිවි පුදා හරි අපි ඒක නවත්තනවා දැන්නේ අපි ඒක නවත්තලා තියෙනවා පෞර විද්වත් වෘත්තකයේ සංවිධානයේ මෙහෙයවීමෙන් කුරුණෑකල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී සම්මන්ත්‍රණ පැවැතුණා අවුරුදු 4ක් 5ක් තිස්සේ බොහෝ දින කිතාන හිටිය ඔන්න දැන් අපිට යහපාලන යටතේ දැවැන්ද සංවර්ධනයක් ඇති වෙයි කියලා මම සාමාන්‍යයෙන් මේ ඉලක්කම් කියන්නේ කැමති නැහැ. ඒනොට අපේ රටේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1242 ඉඳලා ඇමරිකානු ඩොලර් 3851 දක්වා අපේ රටේ ඉතාමත්ම ශීඝ්‍රතම වර්ධනය සිදු වුණේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ. ඒ අවුරුදු 9 තුලදී. ඊට පස්සේ බොහෝ දෙනෙක් හිතාගෙන හිටියා ඩොලර් 7000ක් දක්වා පත් වෙයි කියලා. බලාගෙන හිටියා දැන් මේ ආර්ථික ඔස්තාරල ඇවිල්ලා ඒක කරයි කියලා. බොහෝ දෙනෙක් හිතුවා දැන් මේ විශාල පරිවර්තනය තවදුරටත් සිදු වෙයි කියලා. මොකද සිදු වුණේ? ඒ අවුරුදු 5 තුලදී අපේ රටේ ඒක පුද්ගල ආදායම වැඩි වුණේ ඩොලර් 30කින් පමණයි. ඩොලර් 256කින් අවුරුද්දකට වැඩි වෙච්ච රට අවුරුදු 5කට වැඩි වුණේ ඩොලර් 30ක් පමණයි. ඒ නම්බරේ විතරක් ඔබතුමාලාට පුළුවන් නම් අත්ක තියාගන්න. ඒකෙන් කියවෙන්නේ අපේ දුගී දුප්පත්භාවයේ ඒ තැනම තිබුණා. එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේග ගැන ඔබතුමාගේ අදහස මොකද්ද? මම කිව්වා ඒ දෙකම ඩබල් බැරල් තුවක්කුවක එන බැරල් දෙකම තමයි. එන්නේ එකම බුලට් එක. ඒ බුලට් එක තමයි රට සීමා වශයෙන් බෙදලා රටක් අස්ථාවර කරන්න පුළේ කුමන්ත්‍රණවල විශේෂිත දැනුම තියෙන පක්ෂ දෙකට වෙලා තියෙනවා. මම ඒ එහෙම කියන්නේ රටක් බෙදන්න පුළුවන් මේ ජාතීන් වශයෙන් වෙන් කරලා තමයි. ඒක ඒගොල්ලෝ දැන් යම් තාක් දුරට කරගෙන ඉවරයි. ඔබතුමන්ලා මූතුරු ප්‍රදේශේ යන්න පුළුවන් නම් හරිම තකරන් ගෙවල් වල මැටි ගෙවල් වල ඉන්න ජනතාව තාම තියෙනවා. අවුරුදු 20ක් පාලනේ ඒගොල්ලන්ගේ. ප්‍රාදේශීය සභාවක් බැලුවොත් මුස්ලිම් කොංග්‍රස්. තව පැත්තක ප්‍රාදේශීය සභාවක් බැලුවා නම් ACMC රිෂාඩ් බදුරුදීන් ඇමතුමාගේ පක්ෂේ ජනතාවට වැඩක් කරමු කට්ටියක් නෙමෙයි. හා තමුන්ගේ වටේ ඉන්න ජනතාවට වටේ ඉන්න හෙංචයියලට කරපු පක්ෂ දෙකක් තමයි. හේතුව ජනතාව බොහොම පල්ලෙහා මට්ටමේ දුක්බර තත්ත්වයෙන් තියෙනකොට තමයි ඡන්ද ගුණ්ඩු දීලා ඡන්ද අරන් තියෙන්නේ මේගොල්ලෝ දශක දෙකක්. ඔය දශක දෙක තමයි රටේ බෙදීම් ඇතිවීමට මුල් අඩිතාලම කියලා මම කියන්නේ. බොරැල්ල සිට පිටකොටුව දක්වා ගමන් මාර්ගයේ ප්‍රමුඛතා බස් රථ මන්තිරු නීතිය අද සිට ක්‍රියාත්මක බව බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා. මාසෙදී අටවෙනිදා සිට ක්‍රියාත්මක කරන ලද බස් රථ ප්‍රමුඛතා මන්තිරුව පිළිබඳ නීතිය හේතුවෙන් මොහොතුව සිට පිටකොටුව දක්වා පැවෙන මගීට විශාල පහසුවක් කරස්ලා තිනවා කියලා වෙලා අපිට දැනගන්න ලැබිලා තිබෙනවා. යනු අපි අද දින සිට බොරැල්ල සිට පිටකොටුව දක්වා ගමන් මාර්ගයේ ප්‍රමුඛතා බස් රථ නන්තිරු නීති ක්‍රියාත්මක කරනවා. මෙහිදී ජනතාවට තරියදුරන්ට විශේෂයෙන්ම අවවාද කිරීම සහ උපදෙස් ලබා දීම තමයි වෙන්නේ. කිසිම කෙනෙකුට මෙම නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධව දඩමුදල් අය කිරීමක් හෝ නඩුවට පරිමක් කරන්නේ නැහැ. මේ යම්සි කාල සීමාවක් දක්වා තරියදුරන්ට එම විනය ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.